එදා ජනාධිපති මැතිවරණයක් කරනකොට කොහමද? ජනාධිපතිතුමාගේ ගෙදර වතුර බිල මාස දෙකකට ලක්ෂ 23යි. නාමල් රාජපක්ෂ මහත්තයාගේ ගුවන් බිල ලක්ෂ 150යි මැතිවරණයට දුවලා. බැසිල් මහත්තයාගේ ලක්ෂ 48යි. විමල් වීරවංශ මහත්තයාගේ ලක්ෂ 59යි. හිරන්ති නෝනාගේ ලක්ෂ 22යි. මැතිවරණයට දුවලා හමුදා හෙලිකොප්ටර් සල්ලි දෙන්නේ නැතුව මැතිවරණයට දුවලා තමුන්ගේ පෞද්ගලික දේපොළ වගේ පරිහරණය කරපු රාජ්‍ය දේපොළ අනිසි විදිහට පරිවර්ණය කරපු රාජ්‍යයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ලොතරැයි මණ්ඩලයේ කෝටි 37කට වෙච්ච දෙයක් නෑ. සම්මුති නිලධාරීන්ගේ සල්ලි වලින් ලිතක් හරි ගත්තලා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ දෙසැම්බර් මාසේ ලිත් බෙදනවා. මැතිවරණ දෙ ලිත් බෙදුවේ සම්මුති සල්ලි වලින්. පහුගිය අවුරුදු 10 තුළ මේ රාජපක්ෂ පාලනය තුළ මාධ්‍යවේදීන් මරලා තිනවා 44ක්. අතුරුදහන් කරලා තිනවා එක්කෙනෙක්. පැහැර ගැනීම සිදුවලා තිනවා 5ක්. අත්අඩංගුවට අරන් තිනවා 20ක්. ඔයගලගේ සහෝදර නිලධාරීන්. පහර දීම සිදුවලා තිනවා 43ක්. තර්ජනය කරලා තිනවා දෙන්නෙකුට. මාධ්‍ය ආයතන 9කට පහර දීලා තිනවා. දැන් අද රටේ ජනතාවට මතකයි එදා ඇමති කැබිනට් ඇමතිවරු කීයක් හිටියද? 100 ඉක්මෝලයි කිය රටේ කැබිනට් ඇමතිවරු. අද ඒක බස්සලා තියෙනවා 30කට. දැන් ඒ යුගය මතක් කරගන්න ඕනේ කොහෙද අපි හිටියේ? රාජපක්ෂලා පාලනය කරද්දි කොහෙද අපි හිටියේ? එදා මොන වගේ වාතාවරණද තිබ්බේ? දැන් මිනිස්සුන්ට මේක අමතක වෙලා. ආයිත් ඉල්ලන්නේ රාජපක්ෂ පාලනය. ආයි මේ පෞලේ පුද්ගලයේද පාලනය ඉල්ලන්නේ? පක්ෂය තුල ජනාධිපතිවරුන් දන්නේ රාජපක්ෂලා විතරද? මේ මිනිස්සු දඟලන්නේ පොහොට්ටුවට කතරගහන දඟලන්නේ රාජපක්ෂලා රජ කරවන්න. වෙන මිනිහෙකුට රජ වෙන්න බෑ මේකේ.